ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා උගත්තම බුද්ධිමත්කමට මුල් තැන දෙමින් ජුනි 14 වෙනිදා රවි ග්‍රහයා මිතුන රාශියට පිවිසීමක් සිදු වෙනවා මේ පිළිබඳව තමයි අද අප වීඩියෝ තුනින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මතක් කරන්න ඕනේ අපගේ YouTube චැනලය තවමත් subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසලින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න අප ජීවත් වන ලෝකයට මෙන්ම ග්‍රහ ලොවටද ප්‍රධානියා මූලිකයා රවි ග්‍රහයා වෙනවා රවි ලෝකයේ පියා ලෙසද නම් කරන්නේද මෙන්න මේ හේතුව නිසායි උෂ්ණත්වය එළිය පිරිසුදුකම ආකර්ෂණය ජීවය ලැබීමට හේතු වන්නේද රවි ග්‍රහයා වෙනවා සූර්යා නොමැතිව අපට මොහොතක්වත් ජීවත් වීමට නොහැකි වෙනවා රවි ග්‍රහයා මුල් කරගනිමින් අදින් වසර දහස් ගණනක සිට විවිධ ඇදහිලි වතාවත් ක්‍රම පැවැත්වීම සිරිතක් විදියට පැවති තිබෙනවා ජ්‍යොතිෂ විෂයෙහිදී රවි ග්‍රහයා මුල් කොටගෙන සියලු කටයුතු සිදු කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති ගෞරවය භක්තිය අවබෝධය ඥානය සප්‍රාණික භාවය රවිගෙන් ලැබෙන ගුණයන් විදියට තමයි පෙන්눔 කරන්නේ ज्योतिष विषयට අනුව මනුස්ස ශරීරයේ හෘදය වස්තුව කට ඇස් ලේ මොළය අස්ථි රවිට අයත් ඒවා විදියට තමයි පෙන්눔 කරන්නේ මේකී අංගවලට බල දුබලතා සිදුවීමට රවි ග්‍රහයා මුල් වෙනවා යම් අයෙකුගේ ජම්ම පත්‍රය තුල රවි ග්‍රහයා ප්‍රබලව සිටිනම් එකී පුද්ගලයා ප්‍රබලයකු වීමක් පෙන්눔 කරනවා ඔහු ප්‍රබලව වැජඹෙනවා එසේම රවි දුර්වලව යම් යම්යේ හඳහන තුල පවතී නම් ප්‍රබලත්වය ඔහුට අහිමි වෙනවා. තවද රවි ග්‍රහයා දුර්වල විට සඳුද දුර්වලව ඇත්නම් එම පුද්ගලයා වංචාකාරී පහත් අදහස් ඇති චපල ගති ඇති සමාජයට අවඩක් කරන පුද්ගලයෙකු විදියට තමයි ජ්‍යොතිෂයට අනුව පෙන්눔 කරන්නේ. එය එවැනි පුද්ගල ජම්ම පත්‍ර පරීක්ෂාවේදී මනාව දක්න ලැබෙන කරුණක් විදියට කියන්න පුළුවන් රාජ්‍යත්වයට නායකත්වයට රවි උච්ච වීම අවශ්‍යම කාරණයක් විදියට පෙන්눔 කරනවා රවි නීච වීම රජුන්ට සුබ නැති විදියට තමයි පෙන්눔 කරන්නේ එහෙත් සාමාන්‍ය මිනිසාට රවි නීච වීම නිහතමානී ගුණය ඔබ නම්වන ගුණයක් බැවින් ඉතා හොඳ පිළිහිටීමක් විදියට පෙන්눔 කරනවා තවද රවි දුර්වල වීම තුල හෘද රෝග ලේ දූෂිතා රක්තපාතය තද උණ අක්ෂි දුර්වලතා මතුවීමක් පෙන්눔 කරනවා රවි ග්‍රහයා ගෝචර ගමනින් දුර්වලව සිටින විටදී ඉහත රෝග ශරීර දුර්වලතා මතුවී හැකි බවක් තමයි ජ්‍යොතිෂයට අනුව පෙන්눔 කරන්නේ මේ බල දුබලතා පෙන්වන රවි ග්‍රහයා ජ්‍යොතිෂ විෂයට අනුව එක් එක් රාශියක මාසයක කාලයක් රැඳී සිටිනු ලබනවා රවි ග්‍රහයා දැනට රැඳී සිටින්නේ සිකුරුට අයත් වෘෂභ රාශියේයි ඒ කාලය තුල ජුනි 14 වෙනිදායින් අවසන් කොට එදින රාත්‍රී 11:54ට රවි ග්‍රහයා බුධට අයත් මිතුන රාශියට පිවිසීමක් සිදු වෙනවා මෙම ග්‍රහ මාරුව ජූලි මාස 16 වෙනිදා දක්වාම බල පැවැත්වෙන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ මේ තුලින් ලග්න 12න් උපන් ඔබට මෙන්ම රටටත් විනස්කම් රසක් සිදුවීමට નિયમિત බවක් පෙන්눔 කරනවා උගත් තමට විශේෂ ඥානයට ඉහළ වටිනාකමක් ලැබෙන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ සනික විනස් වීම වලට මුල පිරෙන්නා වූ කාල සීමාවක් දේශපාලන කටයුතු වලට සාර්ථක පිළිතුරු ලැබෙන්නා වූ බවක්කුත් පෙන්눔 කරනවා වෘශ්චික හා මකර ලග්න හිමියන්ට දුර්වලතා බහුල කරන කාල සීමාවක් විදිහට මෙම කාල සීමාව පෙන්눔 කරනවා දැන් අප ලග්න 12න් උපන් ඔබට මෙම රවි මාරුව බලපාන ආකාරය පිළිබඳව මදක් විමසා බලමු මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම රවි මාරුව කෙසේ බලපාවිද වික්‍රමතා මතුවන කාලයක් විදිහ තමයි පෙන්눔 කරන්නේ උසස් අධ්‍යාපනයේ සම්බන්ධ කටයුතු වල ප්‍රගතියක් ඇති වේවි රට ජාතියට සේවය කිරීමට හැකියාව අවස්ථාව ලැබෙන්නා වූ කාල සීමාවක් විදියටත් මෙම කාල සීමාව පෙන්눔 කරනවා සහෝදර සම්බන්ධතා දියුණු වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ මිතුරන් අපනාප වේවි සෙම් රෝග හිස ආශ්‍රිත රෝග මතුවෙන්නා වූ කාලයක් විතර පෙන්눔 කරනවා
මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ට පිළියමක් ලෙස දජග්ග සූත්‍රය සජ්ජායනා කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. වෘෂභ ලග්නයේ උපන්න ඔබට මෙම රවිගේ ග්‍රහමාරුව කෙසේ බලපාවිද? විනෝදකාමී කටයුතු කිරීමට අවස්ථාව උදාවන්නා වූ කාල සීමාවක් අඹ සැමියන් අතර බොහෝ පීඩා ගැටලු ආරවුල් ඇති වේවි. වෘත්තිමය කටයුතු වලදී ගැටලු ඇති නොකර ගන්නවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. ආගමික පුණ්‍ය කටයුතු වලදී කලකිරීම ඇති වේවි. සෙම් රෝග බහුල කරවන කාලයක් විදිහට මෙම කාල සීමාව පෙන්눔 කරනවා. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා ශිව දෙවියන් වන්දනා කරන්න, ගවමස් කෑමෙන් වළකින්න, එමකින් ඔබට සෙත සැහැල්ලුව සැනසීම උදා වේවි. මිතුන ලග්නයේ උපන්න ඔබට රවිගේ මෙම ග්‍රහ මාරුව කෙසේ බලපාවිද? උද්‍යෝගිමත්ව කටයුතු කරන්නට සිත් පහළවන්නා වූ කාල සීමාවක්. නව අධ්‍යාපන කටයුතු භාෂා ඥානයේ ඉහළටම නැන්වේවි. අසම්මත ක්‍රියා සුරා සෝදුව හේතුවෙන් නොසිතූ ගැටලු පීඩා මතුවිය හැකි කාල සීමාවක්. විවාහ කටයුතු වලට බාධා ගෙන දේවි. ඉවසීමෙන් කටයුතු කරන්න. හිස රුධාව හිස ආශ්‍රිත රෝග ඇතිවීමට හැකි ග්‍රහ ගෝචරයක් ක්‍රියාත්මක වන බැවින් ඒ පිළිබඳවත් අවධානයෙන් පසුවන්න. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපල තත්ත්වයන්ගේ මිදීම සඳහා දිව්‍ය ආංගනාවන්ට පූජා පවත්වනවා නම් ඔබට වඩාත්ම යහපත් වෙනවා. කටක ලග්නයේ උපන්න ඔබට රවිගේ මෙම මිතුන රාශි ගෝචරයේ කෙසේ බලපාවිද? තමා සතු වස්තුව ධනයට හානි සිදුවේ කාල සීමාවක්. නව සම්බන්තා ගොන්නැගේවි. අනවස් සම්බන්තා තුලින් ගැටලු මතුවන්නා වූ කාල සීමාවක්. නීතිය ආරක්ෂා කරගන්න. විවාහ කටයුතු වලට බාධා ගෙන දේවි. හදිස්සි අනතුරු ශල්‍ය කර්ම වලට මුහුණ දෙන්නට සිදුවන කාල සීමාවක් ඉදිරියත් මෙම කාල සීමාව පෙන්눔 කරනවා. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා ධාන්‍ය වර්ග දුප්පතුන්ට පරිත්‍යාග කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. සිංහ ලග්නයේ උපන්න ඔබට රවිගේ මෙම මිතුන රාශි ගෝචරයේ කෙසේ බලපාවිද? දුර දක්නා නුවණින් කටයුතු කරන්නට අවස්ථාව උදා වේවි. කීර්තිය ප්‍රශංසාව අසන්න ලැබෙනා වූ කාල සීමාවක්. සෞන්දර්ය අංශයේ රැකියා අවස්ථා සඳහා ප්‍රගතියක් ඇති කරන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා. අඹ සැමියන්ගේ ආවේගය පාලනය කොට කටයුතු කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. හවුල් කටයුතු අවුල් වන්නා වූ කාල සීමාවක්. උෂ්ණ රෝග මතුවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබ තුළ පෙන්눔 කරන අපල තත්ත්වයන්ගේ මිදීම සඳහා භාජන උපකරණ පුණ්‍ය ස්ථානවලට දන් දෙනවා නම් තමයි ඔබට වඩාත්ම යහපත් වන්නේ. කන්‍යා ලග්නයේ උපන්න ඔබට රවිගේ මෙම මිතුර රාශි ගෝචරයේ කෙසේ බලපාවිද? දේශපාලන කටයුතු ජයගත හැකි කාල සීමාවක්. භව භෝග සම්පත් ලැබේවි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන්නා වූ කාල සීමාවක්. සතුරු පීඩා ජය ගන්නට හැකි වේවි. ගැබිනි මාතාවන් සෞඛ්‍ය සම්පන්න භාවයේ සුරකී යුතු කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා ඖෂධ වර්ග අවශ්‍ය අයට පිරිනමනව නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. තුලා ලග්නයේ උපන්න ඔබට රවිගේ මෙම මිතුන රාශි ගෝචරයේ කෙසේ බලපාවිද? පියාසා පිය පාර්ශවයේ සම්බන්ධ කටයුතු සාර්ථක වන්නා වූ කාල සීමාවක්. උසස් අධ්‍යාපනය හා කටයුතු නව ප්‍රගතියක් දක්න ලැබෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා. තමා කරන කටයුතු තුළින් ප්‍රශංසාව ලැබේවි. ප්‍රේම සම්බන්ධතාවලට ගැටලු මතුවන්නා වූ කාල සීමාවක්. ආර්ථිකය කටයුතු වල මධ්‍යස්ථ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. කාන්තා පාර්ශවයට උදරාබාධ මුත්‍රාසාදන ඇති කරමන ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා ආහාර පාන දුගී අයට ලබා දෙනව නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. වෘශ්චික ලග්නයේ උපන්න ඔබට රවිගේ මෙම ග්‍රහ මාරුව කෙසේ බලපාවිද? නොසිතූ දුක් කරදර මතුවිය කාල සීමාවක්. පියාගේ සෞඛ්‍ය අඩපණ වන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. උපකාර කලායට ප්‍රතික් උපකාර කරන්නට ඔබට අවස්ථාව උදා වේවි. ණය ගනුදෙනු අවම කර ගන්නට කටයුතු කරන්න. රාජ්‍ය දේශපාලන කටයුතු වලට අසාර්ථකතා මතුවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. හෘද රෝග වකුගඩු පිටකොන්ද ආශ්‍රිත රෝග මතුවීමේ අවදානම පවතින බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නව නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා ඉරිදා දිනක සිව දෙවියන් නම් දිනව නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ.
දනු ලග්නයෙන් උපන් ඔබට රවිගේ මෙම මිතුරු රාශි ගෝචරය කෙසේ බලපාවිද සියුම් හැකියාවන් දියුණු කර ගන්නට කටයුතු කරන්න අබුසැමි මතභේද මතුවන්නා වූ කාලයබැවින් ඉතා සිහිනුවණින් යුතුව කටයුතු කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ නිර්හංකාර වන්න විවාහයේ පිළිමද තීන්දුව తీරනවලදී සැලකිලිමත්ව කටයුතු කරනවා නම් තමයි ඔබට වඩාත්ම යහපත් වන්නේ සහෝදර ප්‍රශ්න මතුවිය හැකි කාල සීමාවක් ධනෙ ඉදිරි කිරීම පිළිමද සැලකිල්ලක් දක්වන්නට කටයුතු කරන්න හවුල් කටයුතු ව්‍යාපාර ආදීදී සැලකිලිමත්ව කටයුතු කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ අර්ශස් රෝග උෂ්ණ රෝග මතුවීමේ අවදානම පවතින බැවින් ඒවා පිළිබඳවත් අවධානයෙන් පසුවන්න මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා මව්පියන්ට උපස්ථාන පරිත්‍යාග කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ මකර ලග්නයෙන් උපන් ඔබට රවිගේ මෙම මිතුන් රාශි ගෝචරය කෙසේ බලපාවිද ආසාවන් ඔබට විපත් මුණවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ නව සම්බන්ධතා ගොඩනගෙවි මුදල් කළමනාකරණය කරන්නට ඔබ කටයුතු කරනවා නම් තමයි මේ කාලය ඔබට වඩාත්ම වැදගත් වන්නේ මුදල් හානි සිදු වේවි පරිපාලන කටයුතු වෙනි අංශ දూరు වන්නා වූ කාල සීමාවක් විද්‍යා අංශයේ ජයගත හැකි කාලයක් විතරක් පෙන්눔 කරනවා ඥාති හිතවතුන් අමනාප වීමේ අවදානම පවතින බවකුත් පෙන්눔 කරනවා සෞඛ්‍ය දුර්වලතා ලෙස සෙම් රෝග ගෙඩි දද මතුවේ කාලය බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා කොළ එළවලු පරිත්‍යාග කරන්නට කටයුතු කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. කුම්භ ලග්නයෙන් උපන් ඔබට රවිගේ මෙම මිතුන රාශි ගෝචරයේ කෙසේ බලපාවිද? තද අකීකරු නොරිස්සුම් ගති ස්වභාවයන් මතුවන්නා වූ කාල සීමාවක් ඒවා පාලනය කර ගන්නට කටයුතු කරන්න. නීති කටයුතු වලද අවාසි සහගත තත්ත්වයක් උදාකරන ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. සැප පහසුකම් ලැබන්නට අවස්ථා උදා වේවි. දීපල වාසනා අධ්‍යාපන කටයුතු වල ප්‍රගතිය දක්නට ලැබෙනා වූ කාලයක් විතරක් පෙන්눔 කරනවා. දරුවන්ට උපද්දව සිදු විය හැකි කාල සීමාවක් ගැස්ට්‍රයිටිස් උදරාබාධ මතුවීමේ අවදානම පවතින බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට ඔබ කටයුතු කළ යුතු බවක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා කුඩා දරුවන්ට උපකාර කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. මීන ලග්නයෙන් උපන් ඔබට රවිගේ මෙම මිතුරු රාශි ගෝචරය කෙසේ බලපාවිද? ඔබගේ කටයුතු වලට ඥාති මව්පිය විරෝධතා මතුවන්නා වූ කාල සීමාවක් නඩු කටයුතු වලදී සැලකිලිමත්ව කටයුතු කරනවා නම් තමයි ඔබට වඩාත්ම යහපත් වන්නේ. විශේෂ බාහිර කටයුතු සඳහා සුබදායක කාලයක් විතරක් පෙන්눔 කරනවා. බාහිර ඇසුරකදී සැලකිලිමත්ව කටයුතු කරන්නට ඔබ සිතර ගත යුතු කාල සීමාවක්. සතුරු පීඩා මතුවේවි. හෘදය ආශ්‍රිත රෝග මතුවීමේ අවදානම පවතින බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට ඔබ කටයුතු කළ යුතු කාලයක් විතර පෙන්눔 කරනවා. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා උක් හකුරු පුණ්‍ය ස්ථානවලට පරිත්‍යාග කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. මාමේ ඔබ වෙත ගෙනාවේ රවි ග්‍රහයා මිතුන රාශි ගෝචරයේ පිළිබඳ පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය මත මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක. තවමත් subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube channel එක subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව වත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම යහපත් වූ කාල සීමාවක් උදා වේවා. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.